විෂන්කයා විශ්වාසනීය දැක්ම සාධාරණ මිලයි විශ්වාසවන්ත සේවාවයි. ද කාටුන් මුලින්ම අපි ඔබට දක්වන්නේ අංජන ඉන්ද්‍රජිත්. ඔය කෑ ගහන කී දෙනෙක් මගෙන් ඇමතිකම් ඉල්ලුවද? අද දවසේ සජිත් ප්‍රේමදාස මහත්මයාත් කල්පනා කරනවා ඒ පැත්තේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් හැරලා බලනවා කවුද අපි ඉල්ලපු ගැට්ටිය ආගමතිතුමායිම කිව්වට කියලා. දැන් එන්නේ අඬාගෙන වැළපීගෙන අපිට රට හදන්න ඕන ඒ හින්දම තමයි එන්නේ අපි කියාගෙන තමයි එන්නේ එන කට්ටිය බලන්න. මාර්සිපාල කාටුනේ අගමැති කියන ඔය කෑ ගහන කී දෙනෙක් මගෙන් ඇමතිකම් ඉල්ලුවද කියලා. දැන් ඇමතිකම් ඉල්ලපු අය හොයාගන්න හරිම ලේසියි කියලා තමයි කියන්නේ මේ මාර්සිපාල කාටුනේ. එතුමා ජනාධිපතිර විරුද්ධව මොන විශ්වාසභංගෙ ගෙනාවත් දැන් දිනන්න බැරි බව ඔප්පු වෙලා තිබෙනවා. ඒ මොකද ෂුවර් එකටම දිනන්න පුළුවන් එකක් තියෙනවා කියලා පේනවා. මොකද්ද? අගමැතිට විශ්වාසභංගයක් ගෙනාවොත් නම් උණුයි මුණුයි දෙගොල්ලම ඡන්දෙ දෙයි කියලයි මේ කියන්නේ. පුරසාරං රනිල් කියලා පාර්ලිමේන්තුවට අලුත් සංස්කෘතියක් ගේනවා කියලා සර්. ඒක හොඳයි. මොකද ඕකේ සංස්කෘතිය නිසා රටේම සංස්කෘතිය නැති වුණානේ. අත දිවයින කාටුනේ කියන්නේ. ඒ අතර තමයි කියලා වැඩක් නැහැ. මන්ත්‍රීවරුන් වැඩි දෙනෙක් පාර්ලිමේන්තුව එන්නේ දැන් පුංචි වාහනවලින්ලු. ඔබතුමාලා හදිස්සියම රටට ආදරය කරන්න පටන් ගත්තේ 9 වෙනි දැන් පස්සේ නේද? අපි රටට ආදරෙයිනේ කියලා එතකොල්ලෝ ඒගොල්ලෝ කියනකොට අද දවසේ ජනතාව වහන්නේමයි. මේ හුරේරා මන්ත්‍රීවරුන්ට පොලිසියෙන් ඔන්න තෙල් දෙනවලු. ගෑස් දෙන්නේ කවුද දන්නේ? එතකොට මේ අද තලංගම ජයසිංහ පලාමල්ල දැන් ඊයේ දවසේ පුවත්පතේ තිබුණා කොළඹ ආපු කට්ටිය මේ අරගලයට පහර දීලා යන්න විදිහක් නැති වෙනකොට එහෙම නැත්නම් අරගලේ මේ මහින්ද මහත්මයාගේ සහයෝගය පළ කරන්න ආපු කට්ටිය බේරි වැවෙනුත් නාලා ඊට පස්සේ හර්ස් එකක නැගලා ගියා කියලා. මෙන්න දැන් පොලිසිය මහත්තයා ඇවිල්ලා අගමැතිතුමාට හිටපු අගමැතිතුමාටත් එහෙම යන්න බැරි වෙයි කියලා තැන් තැන්වල සර් මල් ශාලාවේ හර්ස් එක ඇවිල්ලා තින්නේ ෆුල් සිකියුරිටි යමු පාර්ලිමේන්ත් බය වෙන්න එපා කියලා කියනවා මේ කාටුනෙන්. කෙසේ වෙතත් එක එක්කෙනාගේ රූකඩ බවට පත් වෙලා හිටපු අය මේ මන්ත්‍රීලා සාමකාමී අරගලයට පහර දීපු අය අද පොලිස් අත්අඩංගුවට පත් වූ බවයි වෙබ් වා කාටුනෙන් නම් කියන්නේ. ශ්‍රීකාන්තගේ දූපත අත්‍යවශ්‍ය නම් විතරක් තෙල් පෝලිම් වල ඉන්න කියලා සංස්ථාව කියනවා. දැන් තමයි සර් තෙල් පෝලිම් වල ඉන්න එක විනෝදාංශයක් කියලා තේරුණේ කියලා ශ්‍රීකාන්තගේ දූපතෙන් කියන්නේ. එදා හිටියේ අපි පුංචි කාර් එකක් ගන්න හීනෙක. අද ඉන්නේ පාන් කෑල්ලක් ගන්න පාන් ගෙඩියක් ගන්න හීනෙක. මිනිස්සුන්ට වෙච්ච දේ කියලා යවන්ත ආටිකල කියන්නේ. දවසේ 14 වගකිව යුතු පිරිස එක එක දිහාවල අගමැති රනිල් තවමත් පාලමේ මුල මගදිග සිටිති පිරිසක් හල හලා කෙල ළඟදී පෙනෙයි පුටුමාරුවේ පලාපල.